අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිනුෂි දීරසිංහ ප්‍රථම නවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්සල වෙත ආනයන අපනයන පාලකවරයෙකු අල්ලස් ගනිද්දීම අත්අඩංගුවට අල්ලස් සංශෝධන පනත් කිටුම්පත සම්මතයි ඕස්ට්‍රේලියාවෙනුත් ගිලන් රථ ආනයන අපනයන පාලකවරයෙකු අලස් ගන්න අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ආනයන අපනයන පාලකවරයා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ට හැකි වුණා. රුපියල් ලක්ෂ 2ක මුදලක් ඔහු මෙසේ ලබාගෙන තිබ බවයි වාර්තා වන්නේ. ජපානයේ වසර 10ක් භාවිත කළ වාහන දෙකක් මෙරටට ගෙන්වීම සඳහා ආනයන අපනයන නිර්දේශය ලබා දීම සඳහායි මෙම අල්ලස ගැනීමට උත්සාහ දරා තිබෙන්නේ. වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මෙසේ අල්ලස් ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අල්ලස් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. මැතිඇමතිවරුන් රැසක් විවාදයේදී අදහස් පළ කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තහනමට ලක් වූ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයා පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. දැනට අල්ලස් පනතේ යටතේ දැනට තිබෙන නීතිමය තත්ත්වය තමයි අල්ලස් නඩුවක් ඉදිරිපත් කළ හැක්කේ ඒ පිළිබඳ විභාග කළ හැක්කේ මජිස්ත්‍රාත්වරයෙකුට පමණයි. මජිස්ත්‍රාත් අධිකරණයක දෙන්නට පුළුවන් දඬුවම් වල සීමාවක් තිබෙනවා. එම නිසාම ලොකු නඩුවක්, ඒ කියන්නේ බරපතල අල්ලස් සිද්ධියක් ආදී වැඩි දෙයක් ආවහම එයට ගැළපෙන වරදට සමානුපාතික දඬුවමක් දෙන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. එම නිසා තමයි මෙම සංශෝධන ඉදිරිපත් කළා තිබෙන්නේ. මේයින් ඉඩ ලැබෙනවා එම නඩු කර පවත්වාගෙන යාමට මජිස්ත්‍රාත් අධිකරණයට අමතරව මහාධිකරණයේදීත් මේ නඩු පැවරීමට අවස්ථාවක් ලැබෙනවා. මීට කලින් කළ යුතු දෙයක්, නමුත් ප්‍රමාද වෙලා හරි කරපු එක හොඳයි. පනත සංශෝධනය කරනවා වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමත් කාලීන අවශ්‍යතාවයක්, ඉක්මන් අවශ්‍යතාවයක් විදිහට දකිනවා. මොකද අපි දැක්කා මේ රටේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ස්ථාපිත කරාට එහි කටයුතු කරගෙන යන්න අවශ්‍ය බලතල සහ නිලධාරීන්, ඒ වගේම අවශ්‍ය කරන භෞතික සම්පත් පහුගිය කාලාන්තරයක් තිස්සේ ලබා දුන්නේ නැහැ. දැන් මේක පරමාර්ථයක් තමයි අල්ලස් හෝ දූෂණ නඩු ප්‍රමාදය වළක්වා ගැනීම. ඒ සම්බන්ධයෙන් අපි කිසිම ආකාරයකින් විරුද්ධ වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා ජෝර්ජියාවේ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය කියන සම්මේලනයට සහභාගී වුණා. රටවල් 195ක නියෝජිතයින් මේ සම්මේලනයේ සඳහා, ජාත්‍යන්තර සම්මේලනයේ සඳහා සහභාගී වෙලා හිටියා. මෙහිදීත් විශේෂම ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට භාජනය වුණේ ලෝකයේ ඇති වෙලා තිබෙන මේ වංචාව, දූෂණය පිළිබඳව තිබෙන ප්‍රවණතාවය. අපේ රටේ ප්‍රථම වතාවට මෙවැනි වංචාවන්, දූෂණ අවම කර ගැනීම සඳහා මං හිතන්නේ රජයක් විදිහට වැඩිම ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ මේ වර්ෂ 3 තුල කියන එක අපි විශේෂයෙන්ම සතුටින් අපි කතා කළ යුතුයි. අපි දැක්කා පහුගිය ආණ්ඩුව, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ජාත්‍යන්තරයේ ප්‍රතිරූපය ගොඩනගන්න කියලා දැන් එක එක රටවල් වල മന്ത്രിවරුන්ට අල්ලස් දීලා තියෙනවා. දැන් ඒ හින්දා අද ඔහුට සභාවාර 30කට සහභාගී වීම තිටුවීමට බ්‍රිතාන්‍යයේ ස්ථාවර කමිටුව තීරණය කරලා තියෙනවා. පේනවා නේද? කරපු දේවල්. අර ඉංගලන්තේ ඉන්න එකාගෙත් മന്ത്രിකමත් ඇති කරා සල්ලි දීලා. දැන් අපි බලනකොට අපි හිතුවේ මේ ඉන්න උන්ට විතරයි පගා දෙන්නේ කියලා, බලනකොට එංගලන්තේ ඉන්න උන්ටත් පගා දීලා තියෙනවා. දැන් ලංකාවේ ප්‍රතිරූපය නංවන්න කියලා තියෙන ප්‍රතිරූපයක් නැති කරගත්තා. අන්තිමට දැන් මොකද උනේ? දැන් හත් පොලක ගාගෙන තියෙන්නේ. පාරේ බහලා දැන් යන්න බෑ. මං හිතන්නේ මේක මහා බ්‍රිතාන්‍යයෙන් දැන් පරීක්ෂණයක් කරලා ඔප්පු වෙලා තියෙන හින්දා විශේෂයෙන්ම මෙහෙ කොහොමද මේ මුදල් කොහොමද ගියේ කියන තැනට අපි පරීක්ෂණයක් කරලා අනාවරණය කරගන්න ඕනේ මේ තරම් විශාල මුදලක් මොන හේතුවක් නිසාද මේක දුන්නේ කියලා. මොකද පාර්ලිමේන්තුවට බලතල තියෙනවා, මේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වගකීම තියෙනවා, ජනතාවට වගකීම තියෙනවා. මේ කාගේ මුදල්ද? තව මේ වගේ മന്ത്രിවරුන් බිලිබා ගන්න කී දෙනෙක්ට මුදල් ලබා දීලා තියෙනවද? മന്ത്രിතුමා, මම ඊයේ දිනේදී මේ පිළිබඳව BBC වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සභාගත කරා වගේම විදේශ කටයුතු කාර්ක සභාවට පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. BBC වාර්තාවේ තිබෙන්නේ පවුන්ඩ් 2,30,000ක් කියලා. උවත්පත් කීපයකම සඳහන් කරලා තිබුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු වන ඉයන් පාස්ලි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී හිටපු නිසා එතුමාට පාර්ලිමේන්තුවේ තහනමක් නියම කරන්න ඒ පාර්ලිමේන්තුව කටයුතු කරනවා කියලා. එතුමාට විරුද්ධව තියෙන චෝදනාව ශ්‍රී ලංකාවට පැමිණිලා යම් වියදම් මේ රටේ රාජ්‍යයෙන් දරලා තියෙනවා. එතුමාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ඒ දරපු වියදම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට බ්‍රිතාන්‍ය රාජ්‍යයට දැනුම් නොදීම තමයි තියෙන චෝදනාව. රට නොමග යන විදිහේ අසත්‍ය කරුණු මේ පුවත්පත්වල ඇතුල් වෙලා තියෙනවා. ඒක රාජ්‍යයක් විදියට අපේ ශ්‍රී ලංකා රාජ්‍යයත් බ්‍රිතාන්‍යයේ තියෙන රාජතාන්ත්‍රික භාවයට ඉතාමත්ම අහිතකර දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. With regard to the work of the steering committee of the ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විවිධ මත පළ වෙනවා. දේශපාලනඥයන් ඒ වගේම සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාර ගෙන යනවා. ඒවයින් බොහොමයක් අසත්‍යයි. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවසන් තීරණය ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පමණක් නෙවෙයි. ඒක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මහ ජනතාව ඉදිරියටත් යනවා. ඒ නිසා බොරු ප්‍රචාර ගෙනයාම වැරදි සහගතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දෙන්නට පත් කරන ලද විශේෂඥ දැනුමක් ඇති ඒ පුද්ගලයන් ඔවුන්ව පත් කෙරුවේ විවිධ පක්ෂවල නාමයෝජන අනුව සහ ඒකමතිකව. ඒ අය ව්‍යවස්ථා හදන්නේ නැහැ. ඒ අයට තිබෙන්නේ මෙහෙයුම් කමිටුවේ වැඩිදුර සාකච්ඡා සඳහා දල කෙටුම්පතක් හදීම පමණයි ඔවුන්ට බාර දුන්නේ. ඊට පස්සේ එය සම්මත කරන්නේ අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ වුණාට ඒ අතරතුර පියවර ගණනාවක් තිබෙනවා. ඊළඟට ඉතාමත්ම බරපතල චෝදනාවක් කරනු ලැබුවා මේ රට බෙදන්නට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනවයි කියලා. වාමාංශිකයන් මේ රට බෙදන්න විරුද්ධව හැමදාම සටන් කරපු අය. උතුරේ හිටපු සියලුම වාමාංශිකයන් එක්කෝ මරලා දැම්මා LTT එක විසින් නැත්නම් නැරපුවා. රට බෙදීම වැළැක්වීම එක පුද්ගලයෙකුට ලියලා දීලා නැහැ. නැත්නම් පුද්ගලයන් කණ්ඩායමකට ලියලා දීලා නැහැ. අපි සියලු දෙනා මේ සඳහා කැපී තිබෙනවා. හිමුම් කමිටුවේ වාර්තාවේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ශ්‍රී ලංකාව බෙදිය නොහැකි සහ බෙදන්නට බැරි සහ නොබෙදුණු රාජ්‍යයක් හැටියට පිළිගත යුතුයි. රට බෙදීමට විරුද්ධව පැහැදිලි විධිවිධාන ඇතුළත් කළ යුතුයි කියලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒකීය රාජ්‍යයක් විය යුතුයි කියලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. वर्तमान व्यवस्थाएं नति वगंतियाक योजना कलतीनो अरे वरदराज पेरुमा सिद्धे उन्न वेलावे उतुरु नगरिहर पलासभा विसरुवा हरिन्नट व्यवस्थावे दिहा बालनकोट व्यवस्थावे इडकड तिबुन्ने නැහැ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට සිද්ධ වුණා වෙනම නීතියක් ඒ සඳහා ගේන්න. මේ වார்த்தාවට ඇතුළත් කළ දිනවා. එවැනි අනතුරක් ඇති වුණොත් පලාසභාවක් විසරුවා හැරීමට කේන්ද්‍රයට බලය දිය යුතුයි කියලා. අපනයන වෙළඳාම තුලින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන බවට තුන් පොරොන්දුව ඉටු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පස් අවුරුදු ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉහළ අපනයන ආදායමක් ලඟා කර ගැනීම නව රැකියා නිර්මාණයේ ආදිය මෙම උපායමාර්ගික සැලැස්මේ ඉලක්කයයි. යුරෝපා ශ්‍රී ලංකා වෙළඳ සහයෝගිතා ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමය මේ සඳහා අරමුදල් සපයනවා. පස් අවුරුදු සැලැස්මක් තුළින් වසර 2022 වන විට ඇමරිකා ඩොලර් බිලියන 28ක අපනයන ආදායමක් අත්කර ගැනීම අපේක්ෂාවයි. මෙරට රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් 600කගේ පමණ අදහස් හා යෝජනා තුළින් මෙය සකස් කර තිබෙනවා. මැති ඇමතිවරුන් විදෙස් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා. Global trade today is being conducted in the most intensely competitive environment. ගෝලීය වාණිජකරණය තරගකාරී අයුරින් ශීඝ්‍ර ගමනක යෙදෙන විට ශ්‍රී ලංකාවද එම අභියෝග සමග කටයුතු කළ යුතුයි. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් ඒ සියල්ල අභිබවා ශීඝ්‍ර ගමනක යෙදෙනවා. ශ්‍රී ලංකාවට ඇඟලුම් මත පමණක් රැඳී සිටින්නේ නැතිව අංශ ගණනාවක් ඔස්සේ වාණිජකරණයට මුහුණ දීමට හැකියාව තිබෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටයි මේ රජයේ පත්වීමත් සමග අප කටයුතු කළේ. අපට නැවත GSP බදු සහනය ලැබුණා. අංශ ගණනාවක නිෂ්පාදන වෙළඳ පොළට ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ තත්ත්වයේ යටතේ තමයි අප නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ තිබෙන්නේ. ඒ ශ්‍රී ලංකාවට වාසි අත්කර ගැනීමේ අරමුණේ. Become export industry to bring the benefit to our people. සංවර්ධිත ශ්‍රී ලංකාවක් තුළ සාධාරණ ජන සමාජයක් ගොඩනැගීමට යහපාලන රජය කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහාරාමය තිස්සපුර ප්‍රදේශයේ ඉදිකෙරුණු සිරිමිතුරුගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ප්‍රායෝගික පුංචි මනුස්සය වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම ඉෂ්ට කරන්නට මේක තමයි ලීක් වාන්යු අගමැතිතුමා කරපු ඒ වැදගත් ප්‍රකාශය. සාධාරණ සමාජයක් වෙනුවෙන් ඉඩම් හිමි ජන සමාජය, ගෙවල් හිමි ජන සමාජය, ගෙවල් හිමි ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කිරීම තමයි අද අපි නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශ ලීක් වාන්යු අග්‍රාමාත්‍යතුමාගේ අඩිපාරේ යමි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 94 වන ගම්මානය මෙයයි. විසිරි නිවාස ණය ප්‍රදානය සොඳුරු පියස ණය හා ශිල්ප සවිය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට වෘත්තීය උපකරණ කට්ටල ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. මගේ පුතාට ගයක් නැතුව අපේගේ බෞලයක සසෙන් හිටියේ සයිත් මහත්තයාට කිසිදු වෙන්න අපිට මේක ලැබුණා. එතුමාට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. गोड़ा दुखिंद एक टाइम हिटिए गोड़ा किस्तुत गोड़ा कुदा उपकार කුඹුරු අක්කර 8000කට යල මහා දිකන්නේ දියවර සැපේන යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් මාතර දිස්ත්‍රික්කයේ වාරි ඇල මාර්ග රැසක් මේ වන විට සංවර්ධනය කිරීමෙන් පවතිනවා. ඌරාපොළ අමුණ ඉන් විශේෂ වන්නේ ඒ තුලින් කුඹුරු අක්කර 8000කට දියවර සැපෙන නිසයි. එහෙත් නිරන්තරයෙන් සිදුවන ගංවතුර හේතුවෙන් සෑම කන්නයක්ම වගා කිරීම අපහසු වී තිබෙනවා. ඊට පිළියමක් ලෙසයි ඌරාපොළ ඇල සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ. අපේ ප්‍රදේශයේ බලපාන ගංවතුර තත්ත්වය ගාකම අපේ කුඹුරු පාලවෙන්න එක්තරා හේතුවක්. ගංවතුර වැසි ජලය පාලනය වෙන්නේ නැහැ. මේ අවවම්මුණ මෙහා කඩා වැටලා තිබුණේ. දැන් මේ රජයේ වාර කර්මාන්ත සංවර්ධනය කරගෙන යනවා. ඉතින් අපි හිතනවා අපේ යථා කාලයේදී කුඹුරු වල අස්වැන්න පහසුවෙන් ලබා ගන්නට හැකි වෙයි කියලා. මේ රජයට ස්තුතිවන්ත වෙනවා මේ වාර කර්මාන්තයට ඇලවල් ගංගා සුද්ධ කරලා පවිත්‍ර කරලා දීමෙන් ජලය වැස යාමට ඉතාමත්ම පහසුවක් වෙනවා. ඒ නිසා අපේ කුඹුරු ආරක්ෂිත පිළිවෙලකට යාය කියලා මම විශ්වාස කරනවා. වාරි මාර්ග ඇලවල් මේ දිනවල සීලුම දේවල් සකස් වෙනවා. ඒ වගේම ගොවිඳන් සාහවට හිතා ගන්න බැරි තරම් සහනයක් ඇති වෙනවා. ඇත්තටම අපි සියලු දෙනාම වෙනුවෙන් මම රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අතර මෙගා මයින්ස් වැඩසටහන යටතේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැන්වෙනවා. ඒ සඳහා ආයෝජනය කරන මුදල ඇමරිකා ඩොලර් මිලියන 70ක්. අනුරාධපුර පූජානගරය සහ අනුරාධපුර නවනගරය අතර සමතුලිත තිරසර සංවර්ධනයක් ඇති කිරීම මෙහි මූලික අරමුණක්. ඒ යටතේ වැසි ජල කළමනාකරණ පද්ධතියක්, නාගරික සංවර්ධන සැලැස්මක්, උරුම කළමනාකරණ වැඩසටහනක්, අපජල කළමනාකරණ වැඩසටහනක් සහ පොදු ප්‍රවාහන හා රථ වාහන කළමනාකරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනවා. එම කටයුතු 2021 වසරේදී අවසන් කෙරෙන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යාපනයේ පැවති උත්සවයට සහභාගී වූ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා. මේ පිළිබඳ ඇතුළු තවත් තොරතුරු අධිකරණයේ විශේෂාංගයෙන්. යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත්, එය ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කර ඇති ප්‍රකාශයක් බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් උත්සවයට සහභාගී වූ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ ප්‍රකාශ ලබා ගැනීම අවසර ලබා දෙන ලෙස ඉල්ලා කතා නායකවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ. 2006 වසරේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණියන් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ මොහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගම නැමැති පාතාලකාලි සමාජිකයාට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. දෙවැනි සැකකරුට ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කෙරුණා. කොළඹදී පැවති සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියේදී හදිසියේ රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයටපත් බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණ අපරාධ හෝ සාපරාධී ක්‍රියාවකින් සිදු වී නැති බව අධිකරණය තීරණය කළා. මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වී ඇති සියලු කරුණු සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය ප්‍රකාශ කළේ. සිද්ධියට අදාළව පළමුව රෝහල්ගත කළ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් ඇන්ඩ්‍රූ හෝවර්ඩ් මද්‍රව්‍ය විෂවීමෙන් මියගොස් ඇති බවත් දෙවනුව මරණයට පත් වූ තෝමස් රීඩ් බෙටි යන අය හෙරොයින් අධිමාත්‍රාවක් ගැනීමෙන් මියගොස් ඇති බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. මේ අතර මෙම මරණවලට අදාළ මරණ සහතික ලියාපදිංචි කර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බහර දෙන ලෙසයි පොලිසිය වෙත නියෝග කෙරුණේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මන්නාර්ම නගරේ බැංකු ශාඛා 3ක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන කවුලුව විවෘත කිරීම මංගල සමරවීර රිෂාඩ් බදෝදින් යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලංකා බැංකුව මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තුලයි මෙම කවුළු විවෘත කිරීම සිදු වුණේ. ග්‍රාමීය ජනතාව මේ හරහා විශාල වශයෙන් ණය ලබා ගනිමින් විවිධ ආයෝජන සිදු කිරීමට පෙළඹුණා. මෙරට ඉතිහාසයේ පළමු බෙන්ස් ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණා. ඔස්ට්‍රේලියා සහන ණය ආධාරය යටතේ එම සේවාව ආරම්භ කෙරුණේ. මෙම සේවාව යටතේ සියලු පහසුකම් සහිත බෙන්ස් වර්ගයේ ගිලන් රථ 250ක් ලබා දීමට නියමිතයි. එහි පළමු අදියර යටතේ රෝහල් සඳහා ගිලන් රථ 20ක් ලබා දීම සිදු කෙරුණා. එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 18ක්. වෛද්‍ය සැපීම් අංශ පරිශ්‍රයේදී එම කටයුතු සිදු කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. දියුණු සෞඛ්‍ය තත්ත්වයක් තිබෙන රටක ගිලන් සේවයක් අපි අද ආරම්භ කරනවා. මේකේ තියෙන හැම උපකරණයක්ම ඒ උපකරණත් එක්කම හදපු ගිලන් රථයක් තමයි අද මේ තියෙන්නේ. මේ පළවෙනි 100 අපි ගෙනාවට පස්සේ ඒ වගේම තවත් 100ක් මම ඇනවුම් කරලා තිබෙනවා බෙන් සමාගමෙන්. එතකොට අපිට 200ක් තිබෙනවා. ඒකට අමතරව තව 200ක් මම ඇනවුම් කරන්නට කැබිනට් පත්‍රිකා ලෑස්ති කරලා තියෙනවා. එතකොට අපිට බෙන්ස් ගිලන් රථම 400ක් ලංකාවේ තිබේ. ඒ වගේම අපි රජයේ මුදල් යොදලා අපි තවත් ඇනවුම් කළා. දැන් තව නබෝ දිනකින් එනවා ෆෝර්ඩ් සමාගමේ ගිලන් රථ 250. මේ ගිලන් රථ අපිට ලැබුණාම ලංකාවට අවශ්‍ය මුළු මහත් ගිලන් රථ ප්‍රමාණයම අපිට තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා සහ ඕස්ට්‍රේලියා නියෝජිත කණ්ඩායම් සමාජිකයන් පිරිසක්ද මෙම අපස්ථාවට සහභාගී වුණා. මෙතර සුවසැරිය ගිලන් රථ සේවාවද මෙවර විට සාර්ථකව ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් 6ක් තුල ක්‍රියාත්මක මෙම ගිලන් රථ සේවාව ඔස්සේ ජනතාවට විශාල සේවයක් සැපයනවා. එම සේවාව තවදුරටත් පුළුල් කරමින් එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ උත්සවය යාපනයේදී හෙට පැවැත්වෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට එක්වීමට නියමිතයි. භික්ෂුව කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙරෙනු පතින් ශාසනයට කිසිදු අගතියක් සිදුවන්නේ නැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයට සහාය දක්වන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙම පනත් කෙටුම්පත හරහා භික්ෂුන් වහන්සේ ජාතික කාර්යභාරයෙන් ඉවත් කිරීමට රජය උත්සාහ දරන බවයි. හිට්ලර් කෙනෙකු අවශ්‍ය බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කර ගැනීමට උත්සාහ දරන ඇතමුන් ශාසනීය උන්නතිය වෙනුවෙන් ගන්නා සෑම උත්සාහයකටම එරෙහි වනවා. දඹුල්ල විහාර සංවර්ධනය වෙනුවෙන් රජයේ ක්‍රියා කරන විටද ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් රට නොමග යැවීමට උත්සාහ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ භික්ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ශාසන හානිකර ක්‍රියාවලියක් බවයි. යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට උන්වහන්සේගේ වැරදි චර්යාවක් තියෙනවායි කියලා මහානායක හාමුදුරුවන්ට පෙස්සමක් ඉදිරිපත් කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේ කටයුතු කරනවා කියලා. මහානායක හාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුනොත් මහානායක හාමුදුරුවෝ උසාවියට අරගෙන එන්නත් මේ නීතිය අනිත් පැත්තට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනුවෙන් කටයුතු කරන බුද්ධ ශාසනය ඇමති වේවා, අධිකරණ ඇමති වේවා, විජේදාස රාජපක්ෂ මහත්මයා වේවා ඔවුන්ට අවසාන වශයෙන් ලබාපු මනුෂ්‍යාත්ම භාවය විය හැකි. මොකද මේ සංඝ භේදය නැමැති ආනන්තරේ පාප කර්මය කරලා නියත වශයෙන්ම ඔවුන් අපාගත වෙනවා. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ශාසනය පිළිබඳව තීන්දුව තීරණ ගන්න බලය තිබෙන ස්වාමින් වහන්සේලා කාලයක් තිස්සේ දැනට මේ පවතින විහාර දේවාල ගම් පනත සංශෝධනය කරලා දෙන්නත් විනය ආරක්ෂා කර ගැනීම සඳහා කතිකාවත් පනතක් සම්මත කරලා දෙන්නත් කියලා දිගින් දිගටම ආණ්ඩුව වලින් ඉල්ලීම් කළා. මහානායක ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා මේ 52 අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ගෞරවනීය මැදගොඩ අබේතිස්ස මහාචාර්ය ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කරලා තියෙනවා මේ පංචානන්තරීය කර්මයට හවුල් වෙන්න එපයි කියලා. සත්‍ය වශයෙන් කියනවා නම් මේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඉන්නවා මහානායක ස්වාමීන් වහන්සේලා 30 දෙනමක්. කවුරු හරි විරුද්ධ වෙනවා නම් අන්නේ විරුද්ධ වෙන අය තමයි පංචානන්තරීය කර්මය සිද්ධ කරන්නේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කිරීමේ පුණ්‍යෝත්සවයක් අද පැවැතුණා. ඒ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයේ වෙත පරිත්‍යාග කෙරුණේ. එම බෝධිශාඛාව වියට්නාමයේ පැගෝඩා විහාරස්ථානයේ රෝපණය කිරීමට නියමිතයි. ඒ අනුව විහාරාධිපති පූජ්‍ය තිච් මින් ක්වං ස්වාමින් වහන්සේ වෙත බෝධිශාඛාව පිරිනැමුනේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මෙම බෝධිශාඛාව හෙට උදෑසන මහනුවර දළදා මාලිගාව වෙත වැඩම කරවන අතර අනතුරුව වියට්නාමයේ බලා වැඩම කරවීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති පම්ති බිචින්ගෝ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 71 වන ජාතික උපසම්පදා පුණ්‍යෝත්සවය අම්පාර ඓතිහාසික ගල්ලුවේ නිම්නයේ ජලතලය මත ඉදි වූ සීමා මාලකයේදී ඊයේ ආරම්භ වුණා. උපසම්පදා මහෝත්සවය ආරම්භ වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. ත්‍රයිනිකායික මහා සංඝයා වහන්සේ සහ කතානායක කරු ජයසූරිය අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ දයාගමගේ යන මහත්තුරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ලබන 25 වනදා තෙක් 400කට ආසන්න සාමණේර වික්ෂුන් වහන්සේ මෙහිදී උපසම්පදාව ලැබීමට නියමිතයි. සංඝාධිකරණයකින් ගන්නා තීන්දුව తీරන සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන ලෙස රජයේ නෙලා සිටිමින් මහානායක ස්වාමින් වහන්සේ ඒ පිළිබඳ සන්නස්පත්‍රයක් කථානායකවරයා වෙත මෙහිදී භාර දුන්නා. ගිහි පැවිදි කිහිප දෙනෙකු වෙත විශේෂ ගෞරව නාම සම්මුති ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. එයා ටැටු 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද ආරම්භ වුණා. වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ප්‍රදර්ශනය හා සැණකෙළිය විවෘත කෙරුණේ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුවන් කරනම් පැරෂුට් හා ගුවන් සංදර්ශන ගුවන් යානා මගින් සිදු කරන මොදවා ගැනීම සජීව දර්ශන ආදිය මෙන්ම වෙළඳ කුටි සහ සංගීත සංදර්ශන ඇතුළු අංග රැසකින් ප්‍රදර්ශනය හා සැණකෙළිය සමන්විතයි. දින 3ක් පුරා පැවැත්වෙන එය පස්වරු 2 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතයි. ITN පුත්තලම දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකු වන සී සුදේශ් ආනන්ද ප්‍රනන්දු මහතා හදිසියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 50 වන වියෙහි පසු වුණා. වෙනපුව ජෝෂප් පාස් විදුහලෙන් අධ්‍යාපනය ලබා කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටි සුදේශ් ආනන්ද පසුව ITN පුත්තලම දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකු ලෙස පත් වුණා. තිදරු පියෙකු වන ඔහුගේ දේහය වයිකාලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ITN මාධ්‍යවේදී අභාවප්‍රාප්ත සුදේශ් ආනන්ද ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වයිකාල රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. ආයුර්වේද නිෂ්පාදන හා ශාකසාර නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් නැචරල් සමාගම නෙල්ලි සහ රසකිත ඇතුළත් ස්වභාවික පානයක් ලෙස ස්වස්ති අමෘත හඳුන්වා දුන්නා. ශීත කළ හෝ උණුසුම් පානයක් ලෙස දිනපතා භාවිත කළ හැකි පරිදි මෙය නිෂ්පාදනය කර තිබෙනවා. බස්නාහිර පළාත් සභා සංකීර්ණය තුළ ලංකා බැංකු ශාඛාවක් විවෘත කෙරුණා. පළාත් සභා කාර්යාල පරිශ්‍රයට පැමිණෙන ජනතාවට අවශ්‍ය මූල්‍ය කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව උදා කර දීම අරමුණයි. දෘශ්‍ය බාධිත දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා ඕගන් පරිත්‍යාග කිරීම රිචඩ් පීරි සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මොවුන් දෙදෙනා පැදුරු සාද ඒක පුද්ගල සංගීත ප්‍රසංග ඇතුළු සංගීත කටයුතු වල නිරත වෙනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ශාක ආදායම් සමාලෝචනය එම සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. පුනරුදය නමින් ක්‍රියාත්මක වූ දින 60ක වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මුස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල අකණ්ඩව 17 වෙනි වරටත් පැවැත්වෙනවා. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නේ. සම්මාන උළෙලට සමගාමී ලෙස ජූනි සහ අගෝස්තු මාසවලදී වැඩමුළු මාලාවක්ද පැවැත්වෙනු ඇති. විවිධ වර්ගීකරණ 13ක් යටතේ සම්මාන පිරිනැමිනවා. සොෆ්ට්ලොජික් සහ සැම්සුන් සුසංයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු සැම්සුන් පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරුණා. ඒ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරණගේ සහ සැම්සුන් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ හන්බේ පාක් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යාපන අමාත්‍යංශය ITN සහ මරීනා ෆුඩ්ස් පෞද්ගලික ආයතනය එක්ව සංවිධාන කරන මරීනා මාස්ටර් චෙෆ් ඉවුම් පියුම් තරගේ දෙවන අදියර බත්තරමුල්ල වෝටසේචිදී පැවැත්වුණා. මේ අතර දෙමව්පියන් සහ ගුරුවරුන් සඳහා පෝෂණය පිළිබඳ වැඩමුළුවක්ද සංවිධාන කර තිබුණා. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශය අවසන් වනවා. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnews.lk වෙත පිවිසෙන්න. ප්‍රවෘත්ති විකාශන අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ඕනෑම රටක දේශපාලනයේ ශිෂ්ට සම්පන්න බව සිවිල් පුරවැසියන්ද සිවිල් සංවිධානයන්ද බලාපොරොත්තු වන බරපතල කරුණකි. තවත් අරුතකින් කියන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම්ව යහපාලන ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වීමේ. යහපාලනය බලාපොරොත්තු වන්නේ ශිෂ්ට සම්පන්න මිනිසුන්ය. අශිෂ්ටයන් කල්පනා කරන්නේ ගහලා මරලා හරි හොරකමෙන් වංචාවෙන් හරි තමන්ගේ පැවැත්ම බලහත්කාරයෙන් හෝ හදා ගැනීමටය. අද ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නේ මේ ශිෂ්ටකම හා අශිෂ්ටකම අතර අරගලයකටය. මනුස්සකම හා අමනුස්සකම අතර සටනකටය. අශිෂ්ට අමනුෂ්‍ය පිරිසක් අද රාජපක්ෂ කඳවුරේ පැදුරුලාගෙන රට අමුසොහොනක් කරන්න බලා සිටී. ජාතිවාදය ආගම්මාදය පෙරටු කරගත් හිට්ලර් පන්නේ මෙහෙවුමකට ඔවුන් සූදානම් වෙමින් සිටි. මහින්ද බැසිල් ගෝටා තුන්කට්ටුව බලය සඳහා කුලල්කාගත්තත් ඔවුන් සිටින්නේ එකම ප්‍රාර්ථනාවකය. ඒ කෙසේ හෝ බලය ඩැහැගැනීම වෙනුවෙනි. මොවුන් රටේ යහපත වෙනුවෙන් ගෙනෙන සෑම යෝජනාවක්ම පරාජය කරන්න හදන්නේ මේ ම්ලේච්ඡ ජාතිවාදය හා ආගම්වාදය පෙරට දමාගෙනය. ඇත්ත විකෘති කරමින් පට්ටපල් බොරු සමාජගත කරමින් මෙරට සාමකාමී පුරවැසියා බේදබින්න කිරීම ඔවුන්ගේ වෑයමය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහිව වත්මන් යහපාලන රජයගෙන නව අනපනත්වලට මේ අය එරෙහිවන්නේද එහි ඇති වැරද්දක් නිසා නොව. තමන්ගේ මජර දේශපාලන චර්යාවට බාධාවක් වන නිසාය. රාජපක්ෂ යුගයේදී පුද්ගලයන් 100,000 ගණනාවක් පැහැරගෙන අතුරුදන් කළේය. එදා ඊට එරෙහිව නීතියක් තිබුණේ නැත. රාජපක්ෂලාට ඕනේ හැටියෙන් පුද්ගලයන් අතුරුදන් කළේය. යහපාලන රජය බලහත්කාරයෙන් අතුරුදන් කරවීම අපරාධමය වරදක් බවට නීති ගෙනාවේ. එය අලුතෙන් මෙරට නීති පද්ධතියට එකතු වූ නීතියක් වන්නේය. අතුරුදන් කිරීම වලට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පසඳලීම හා වන්දි ලබා ගැනීම මේ අනුව සිදු කෙරේ. මෙරට මානව හිමිකම් ලෙස සියලු පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය ඒ අනුව සහතික වන්නේය. එහෙත් මේ රාජපක්ෂවාදී නරුමයන් දිගින් දිගටම කියමින් සිටින්නේ මෙම අනපනත් ගෙනාවේ රණවිරු දඩයමට බවය. පසුගිය යුද සමයේදී මානව හිමිකම් කඩකිරීම් වලට චෝදනා ලැබුවන්ට මේ පනත හරහා දඬුවම් කිරීම සිදුවන බවයි. එහෙත් මේ මුග්ධයන් වසන් කරන කාරණයක් තිබේ. මේ පනත බලපවත්වන්නේ 2018 එනම් මෙම වසරේ මාර්තු මස 31 වන දිනෙන් පසුව වන වැරදි සඳහා පමණි. මේ නිසා කිසිදු අයුරකින් පසුගිය යුද සමයේදී චෝදනා ලැබූ එකදු හමුදා සෙබලකුට මෙම අලුත් නීතිමගින් බලපෑමක් නැත. මන්ද අතීතයට බලපවත්වන ලෙස මේ රටේ නීති පැනවිය නොහැකි නිසාය. එමෙන්ම කිසිදු ආරක්ෂක අංශ සමාජිකයෙකු හෝ මේ නවනීති නිසා විදේශ රටවලට පාවාදීමක් සිදුවන්නේ නැත. පසුව හෝ චෝදනා එල්ලවේ නම් එම නඩු කටයුත්ත මෙරට අධිකරණයකදී විභාග වනවා හැර කිසිදු විදේශ මැදිහත්වීමක් වන්නේද නැත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා යහපාලන මූලධර්ම මත ක්‍රියාත්මක ආණ්ඩුවක් මේ නවනීති ගෙනෙන්නේ රටේ පුරවැසියාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙනි. ඊට එරෙහිවිය හැක්කේ නරුමයන්ට පමණි. රාජපක්ෂලා යලිත් පෙන්වමින් සිටින්නේ ඒ නරුමකමයි. දැනට මේ ඇති සෙස්ස පස්සට.